ඒ රාජ්‍ය සේනාරත්නගේ පුතා තමයි මේ චතුරු සේනාව. ඉතින් අපි දෙන්නගේ ආදර කතාව සහ ජීවිතය අවුරුදු 11ක්. නමුත් අද අපි අලුත් යුගයක් ආරම්භ කරනවා. ඉතින් ඒ ආදරය සහ සෙනෙහස සහ බැඳීම් පිළිබඳව ජීවිතානේ මහත කියා දුන්න මගේ පියා මව දෙපළට මම හිසනමා භක්තිය පූජා පුද කරනවා. ඒ වගේම මම දැකපු කාන්තාවක් තමයි ස්වර්ණපාගේ මෑණියා. කෝ තමන්ගේ ස්වාමි පුරුෂයා නැතුව මෙතුමිය සහභාග සම්බන්ධ වුණ සියලුම පුද්ගලික ටියුෂන් පන්ති හැම එකකටම ගිහිල්ලා ඉඳගෙන හිටියා. ඒ කාලේ අපේ මෙතුමියගේ හොඳ සහෝදරයා මගේ හොඳම යාළුවා. අපි වීලු කරන්නේ කොල්ලෙක්ට ඇහැක් කරනවා බලන්න දෙන්නේ නැති ලංකාවේ ඉන්න එකම ගෑනු ළමයා කියලා. මම වාසනාවන්ත වුණා ඒ ගෑනු ළමයාව මගේ බිරිඳ කරගන්නේ කියලා. ඊට පස්සේ ඒ විදිහටම මාත් ආරක්ෂා කරා. මමත් විශ්වවිද්‍යාලයේ ඉස්සරහා මාස 6ක් හිටියා. එහෙනම් කොල්ලොන්ගෙන් ආරක්ෂා කරන්න නෙමෙයි. විශ්වවිද්‍යාලයට යන්න බෑ කියපු එක. මොකද ඒකට හේතුවක් තියෙනවා. එතුමිය මේ රටේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරිලා මෙතන මේ අපිට ආශිර්වාද කරපු රතන ආනුදුරුවන් ඉල්ලීමට මාව දාලා යන්න එපා කියලා ඒ සියල්ල කැප කරලා වෛද්‍ය උපාධිය කැප කරලා මාත් එක්ක හිටියා. අම්මා ඇතුළු පවුලේ සියලුම අය පරම්පරා ගණනාවක් ඇමරිකාවේ ජීවත් වෙන්නේ. මේ දෙපළටම ඒ ඇමරිකානු පුරවැසිභාවයේ හිමි වුණා. මේ අම්මා තනියෙන් යනකොට ඒක අතහැරපු දියණියක් මේ. එවකට හිටපු ඇමරිකානු තානාපතිවරයා ඒ ප්‍රතික්ෂේප කිරීමේ නියම දෙනකොට මම කිව්වේ මගේ අවුරුදු 31ක තානාපති සේවය තුළ ඇමරිකානු පුරවැසිභාවයේ ප්‍රතික්ෂේප කරපු එකම පුද්ගලයා කියලා. ඒ මොකද අපි දෙන්නටම එක දෙයක් අවශ්‍යතාවයක් තිබ්බා. ඒ තමයි මේ රට වෙනස් කරන්න. ඒ වෙනුවෙන් අපි ජීවිත පරිත්‍යාගයෙන් අපේ පුද්ගලිකත්වයට එහා ගිය ආත්මార్థයට එහා ගිය පරාර්ථයක් වෙනුවෙන් අපි සටන් වෙනවා. අපි බොහෝ දෙන්වල ජයග්‍රහණය කරා. නමුත් බොහෝ දුක්ඛම් කටුලට අපි මුහුණ දුන්නා. ඉතින් ඒ සියලු දේවල් වලට මුහුණ දීලා ඉදිරියට යන්න. දේශපාලඥයෙක්ගේ දරුවෙක් නොවි දේශපාලනය හදාරලා දුක් විඳලා ඒ සියලු දේවල් වලින් මේ ජීවිතය ගොඩනගා ගැනීමේ පරමාදර්ශයක් වූ මගේ පියා මව ඇතුළු මේ දෙපළට සරූපාගේ මවට මම නැවතත් හදවතින්ම ස්තුතිය පුද කරනවා. ඒ වගේම අද මෙතන මේ මංගල උත්සවය මේ රටේ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානය. මෙතන ගණන් කරොත් ඥාතීන් කියලා ඉන්නේ 20කට අඩු ප්‍රමාණයක්. නමුත් මම ආඩම්බරයෙන් කියනවා සාමාන්‍ය දේශපාලඥයෙක්ගේ විවාහ උත්සවයක නැත්නම් ඇමතිවරයෙක්ගේ දරුවෙක්ගේ විවාහ උත්සවයක මේ ශාලාවන් පුරවලා ඉන්නේ ව්‍යාපාරිකයෝ. නමුත් මම අභියෝග කරනවා මේ ශාලාවේ ඉන්න එක ව්‍යාපාරිකයෙක් හෝ මෙතන තමුන්නාන්සලා මට ඇදිල්ල දික් කරන්න පෙන්වුවොත් මම හෙට මන්ත්‍රී ධුරේ වයින් වෙනවා. මෙතන ඔක්කොම ඉන්නේ අපි වෙනුවෙන්, අපේ පරම අර්ථ වෙනුවෙන්, අපේ සටන් ව්‍යාපාර වෙනුවෙන්, අපේ සිවිල් ව්‍යාපාර වෙනුවෙන්, ශ්‍රමය ධනය කාලය මෙන්ම ලේ කඳුළු දහඩිය වසර ගණනාවක් පුරාවට හලපු මිනිස්සු. අද ඇවිල්ලා මට එක්කෙනෙක් ලියුමක් දුන්න මේ ටෑග්ගක් හැටියට සුසිලවත්තේතුම මහත්මිය ශ්‍රී ලංකා මහජන පක්ෂයේ කාන්තා සංවිධානය. මම 1990 එතුමියගේ පුතාට විදේශගත වෙන්න ඉන්නකොට ලියපු ලියුමක්. ඒ ලියුමේ කියනවා අපි දේශපාලනය කරන හැටි කුඩා දරුවෙක් ඇසින්. ඉතින් ඒකෙන් හින්දා එදා ඉඳන් අද දක්වා අපිත් සමග හිටපු සියලු අයට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මම ආරාධනා කරා වගේම ඔවුන් හැමදාම මාත් එක්ක හිටියා. ඉතින් ඒ සියලු දේවල් වලට මේ ස්ථානය ලබලා දීපු මට නැකත් ලැබෙනකොට ලංකාවේ කිසිම උත්සව ශාලාවක් තිබෙන්නේ නැහැ මේ මංගල උත්සවය පවත්වා.
ඒ මොහොතේදී මේ ශාලාව නබලදී උපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි දෙන්නා මේක කලකට පෙර රුවන්වැලි සෑයේදී අපින් මත ඇරගත්තා. ඒ මොහොතේදී සියලු වැඩ කටයුතු දාලා අපිත් සමග අත්කර දැරගත් අද විදේශගත වෙ ඉන්න අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. එතුම අද උදේ කතා කරලා කිව්වා ජනාධිපති මන්දිරයට ගිහිල්ලා අවශ්‍ය පින්තූර ටික අරගන්න කියලා. ඒකෙන්ද එනකොට එතන පින්තූර ටිකක් අරගෙන ආවා. ඒ වගේ අපිට ආදරය කරන නායකය ඇතුළු සියලු දෙනාටම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා. පක්ෂ ભેදයකින් තොරව සියලුම නැති ඇමතිවරු. උතුරේ TNA ඇතුළු සියලුම පක්ෂ නියෝජනය කරන නැති ඇමතිවරු සියලු දෙනාට මම හදවතින්ම අපි දෙන්නගේ ගෞරව ස්තුතිය පුද කරනවා. ඒ වගේම ගම්පා දිස්ත්‍රික්කයේ ආසන 13ම නියෝජනය කරලා 1000කට වැඩි පිරිසක් අද මෙතන ඉන්නවා. මම ආඩම්බර වෙනවා මේ රටේ මන්ත්‍රීවරේ කවදාවත් තමන්ගේ ආසනයේ ඉන්න සමිතියන් සෞඛ්‍යයන් එක්ක මගුල් කාපු ඉතිහාසයක් මේ රටේ නැහැ. මම ඒක ආරම්භ කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ මේ රට පුරා විසිරී සිටින මන්ත්‍රීවරු ඇතුළු සංවිධායකවරු ඇතුළු සියලුම දෙනාද මෙතන ඉන්නා එදා ජනවාරි 8 වෙනිදා ජීවිතයත් මරණයත් අතර අපිත් එක්ක සටන් කරා වගේම මගේ මේ සුබ නිමිත්ත දිටෝන් මට හිවණැල්ලක් වෙනවා ඉන්නවා ඒ සියලු දෙනාටම ස්තුතියි. ඒ වගේම මෙතෙන්ට පැමිණි නන්නයිරි අපිත් සමග අපේ ජීවිත කාලය පුරාවට සම්බන්ධ වුණා අපිත් සමග ගමන් කරපු සියලු දෙනාටම ඒ දක්වපු සහයෝගයට මම හදවතින්ම ගෞරවය පුද කරනවා. ඒ වගේම සුවිශේෂීම සහ විශේෂම ගෞරවය සාමාන්‍ය පුත්‍රයෙක්ට සල්ලි වලට කරන්න යන දේ මට බොහෝ වෙලාවට ආදරය තුලින් ලැබුණ පුත්‍රයෙක්. ඒකෙන්ද මේ පෝරුවේ ඉඳන් අර ආහාර ගන්න තැනේ ඉඳන් අර ඉඳගෙන ඉන්න තැන වෙනකම් මේ සියලු දේවල් නිර්මාණය කරපු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ කලා සංස්කෘතික නිර්මාණංශයේ සියලුම සෞර්ධය මගෙන් සල්ලි ගන්න නැතුව ඒවුන්ගේ ශ්‍රමය ධනය කාලය ගත කරලා මම වෙනුවෙන් ඒ සිදු කළ සියලුම සේවයට මම ඔවුන්ට හදවතින් ආචාර කරනවා වගේම ඔවුන් සියලු දෙනාටම මගේ ජීවිත කාලය පුරාවටම ණය ගැතියි කියනවා ප්‍රකාශ කරනවා. ඒකින්ද මේ විවාහය ආරම්භ කරපු තීන්දුව ගත්ත දවසේ ඉඳන් ලංකාව වටේ විසිරලා ඉන්න සියලුම අය විදේශගතව ඉන්න අපේ සෞර්ධයන් සියලුම අය ඒ සියලුම අය මටත් වඩා මේ වෙනුවෙන් කැප වෙලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. ඒකින්ද මේ රටේ ඉතාමත්ම වෙනස් ආකාරي ආරාධනා පත්‍රය ඇතුළු බොහෝ දේවල් නිර්මාණය කරන්න ඒ මගේ සහෘදය ආනන්ද විද්‍යාලයේ මාත්‍රික ඉගෙනුම ලැබපු සහෘදය ඇතුළු මේ අපේ සිවිල් ව්‍යාපාරයට සම්බන්ධ සහෘදය ලෝකෙ වටායෙන් ඉඳගෙන මට අවශ්‍ය සහයෝගය ලැබුණා. ඒකින්ද මගේ පියා ඉස්සල්ලාම ඉඳන් නැමති වුණ දවසේ එතුමා සමග මම ගියා හිටපු ජනාධිපති එවකට හිටපු ජනාධිපති බීබී විජේතුංග මැතිතුමා මුණ ගැහෙන්න. ඒ ජනාධිපතිවරයාට ස්තුති කරන්න ඒ මොහොතේ 2001 පෙබරවාරි දෙසැම්බර් 8 වෙනිදා ගියේ ඉඩම් නැමැති රාජිත සේනාරත්න අමාත්‍යවරයා විතරයි. එතකොට මෙතුමා ඒ ජනාධිපතිවරයාට කිව්වා අනිත් ඔක්කොම ගන්ධාරාමේ පන්සලේ අගමැතිතුමත් එක්ක පූජාවකට යනකොට චතුර තමයි කිව්වේ මාව පාර්ලිමේන්තුවට පත් කරපු බීබී විජේතුංග ජනාධිපතිතුමාට කියලා අපි ඉස්සෙල්ලම ස්තුති කරමු. ඒ තුලින් ගොඩ නැගුණ එතුමා කොහොම නිදාස් ජීවිතයක් ගත කළේ මමත් ඒ මොහොතේදී එතුමත් සමග බොහොම ලින්කත් වෙලා එතුමා දිනපතා මට කතා කරන්න පොරොන්දු වුණා. කතා කරන්න සිදු වුණා. ඒ කතා කරනකොට එතුමා හැමදාම කියපු එකක් තමයි සල්ලි අම්බ කරන්න එපා දේශපාලනේ ඒ ගමන කවදාරි අවසන් වෙනවා. නමුත් මිනිස්සු අම්බ කරන්න ඒ ගමන සදාකනිකව අමරණීය වෙනවා. ඒකින්ද මේ මිනිස්සු අම්බ කරා මේ මිනිස්සු අද මාත් එක්ක මට අවශ්‍ය හැම මොහොතෙදීම
හිටගන්න. ඒකෙන්ද සියලු දෙනාටම මගේ තිසනම ආචාර්ය පුද කරමින් මේ අපි දෙන්නගේ අකාලික වූ ප්‍රේමේ සදාතනික මතකයක් බවට පත් කරන්නට අපි සමග අත්යන් වැඩගත්ත ඔබ සියලු දෙනාටම මේ රටේ දිස්ත්‍රික්ක 25 නියෝජනය කරමින් පැමිණි සියලුම දෙනාට තරාතිරම ලබලා හදවතින්ම මගේ ගෞරවාචාර්ය පුද කරන අතර මම එක වචනකින් අපේ ආදර කතාවේ තේමාව අවසන් කරන්න. It's a fearless love story. Thank you.